ආයුබෝවන් දරුවනි, ඔයාල සියලුම දෙනාට අද මම ඔයාලට අරගෙන එන්නේ රසායන විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණයක්. ඒක තමයි සෝඩියම් ක්ලෝරයිඩ් හා නයිට්‍රික් අම්ලය අතර ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාවය කෙරෙහි සාන්ද්‍රණීය බලපෑම පරීක්ෂා කිරීම කියන පරීක්ෂණය. මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා විරාම ගටිකාවක්, කාලය බලාගන්න විරාම ගටිකාවක් අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි සුදු පාට කඩදාසියක කළු පාට කතිරයක් ගහලා අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම බීකර, එහෙම නැත්නම් ෆ්ලාස්ක්, මේ විදිහට ෆ්ලාස්ක් අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම සෝඩියම් තයෝසල්ෆේට් අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම ඝන ඩෙසිමීටර මවුල තුනේ නයිට්‍රික් අම්ල ද්‍රාවණයක් අපිට අවශ්‍ය වෙනවා. මෙතන ඔයාලට පෙන්වලා තියෙනවා ඒ අපිට අවශ්‍ය කරන ද්‍රව්‍ය. අපි පෙන්වපු ද්‍රව්‍ය ටික බීකර, සුදු කඩදාසියේ කළු කතිරියක් සලකුණු කරලා, විරාම ගටිකාවක්, වෙලාව බලන්න. ඒ වගේම තමයි HNO3 අම්ල ද්‍රාවණය, ඒක ගණ්ඩසිම මවුල තුනේ ගන්නවා අපි. ඒ වගේම සෝඩියම් සල්ෆේට් ද්‍රාවණයෙන් ඝන ඩෙසිමීටර ග්‍රෑම් 40න් තමයි ගන්න. එහෙම නැත්නම් සාන්ද්‍රණයක් විදිහට නම් ඝන ඩෙසිමීටර මවුල 0.15න් තමයි අපි සෝඩියම් සල්ෆේට් ද්‍රාවණය හදාගන්න ඕන. එතකොට මේකෙදී අපි ඉස්සෙල්ලාම බලමු මොනවාද මේ පරීක්ෂණයේදී සිද්ධ වෙන ප්‍රතික්‍රියාව කියලා. ඒ කියන්නේ සෝඩියම් තව සල්ෆේට් නයිට්‍රික් අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හැදෙනවා සල්ෆර්, සෝඩියම් නයිට්‍රේට්, සල්ෆර් ඩයොක්සයිඩ් හා ජලය. එතකොට අපි මුලදීම ඊට පස්සේ බලන්න ඕන දෙයක් තමයි මේකේ අපි දැන් ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාවය හොයන්න නම්, පරීක්ෂණයක් තුළ ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාවය හොයන්න නම් අපිට සෙවීමට පහසු, පරීක්ෂණාත්මකව සෙවීමට පහසු අවක්ෂේපයක් ලැබීමක් හරි, වර්ණ විපර්යාසයක් හරි, එතකොට උෂ්ණත්ව වෙනස් වීමක් හරි, මොනවා හරි දෙයක්, ඒ කියන්නේ ප්‍රමාණයේ වෙනස් වීමක් අපිට මැනගන්න පුළුවන් දෙයක් තියෙන්න ඕන. එතකොට මෙතනදි බලන්න, මෙතනදි මැනගන්න මේවල මැනගිනීමේ අපහසුයි, මේවා මනින්නේ බෑ, මේ දේවලුත් මනින්න අමාරුයි. සල්ෆර් ඩයොක්සයිඩ් නම් වායු පිටවීම මනින්න පුළුවන්, හැබැයි ඊට වඩා ලේසි අපිට සල්ෆර් කියන අවක්ෂේපයේ සෑදීමේ සීඝ්‍රතාවය මනින එක. එතකොට අපි මෙතනදී මේ පරීක්ෂණය තුළදී කරන්නේ සල්ෆර් අවක්ෂේපය සෑදීමේ සීඝ්‍රතාවය, ඒ කියන්නේ සමාන සල්ෆර් ප්‍රමාණයක් සෑදීමට ගතවන කාල බලනවා වෙනස් වූ සාන්ද්‍රණවලදී. ඒ කියන්නේ නයිට්‍රික් අම්ල සාන්ද්‍රණ වෙනස් කරලා සෝඩියම් තයෝසල්ෆේට් සාන්ද්‍රණය නියතව තියෙද්දී, ඊට පස්සේ සෝඩියම් තයෝසල්ෆේට් සාන්ද්‍රණය වෙනස් කරලා නයිට්‍රික් අම්ල සාන්ද්‍රණය නියතව තියෙද්දී සමාන සල්ෆර් අවක්ෂේපයක් සෑදීමට ගතවන කාලය මනිනවා. මේක මනින්න පහසුම ක්‍රමය තමයි අපි සුදු කඩදාසියක් මත මේ විදිහේ කළු කතිරයක් යොදලා මේ විදිහට බීකර තියනවා. බීකර තියලා ඒ කළු කතිරේ නොපෙනී යෑමට ගතවන කාලය බලනවා. මේ විදිහට කළු කතිරේ නොපෙනී යන්න ඕන සල්ෆර් අවක්ෂේපයේ මගින්. ඒ සඳහා ගතවන කාලය තමයි මනින්නේ. මතක තියාගන්න ඕන මේකෙදී එකම නිරීක්ෂකයෙකු විසින් තමයි, එකම උසකින් ඇස තබාගෙන තමයි මේ කතිර ලකුණු ලෙස බලන්න ඕන. මොකද වෙනස් අයට වෙනස් විදිහට මේක පේන්න පුළුවන්. ඒ කියන්නේ නොපෙනී යෑමට ගතවන කාලය පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් දෙදෙනෙක් තුන්දෙනෙක් බැලුවොත්. ඒකින්ද තනි කෙනෙකු විසින් තමයි මෙම නිරීක්ෂණය ලබා ගන්න ඕන. ඊළඟට අපි සෝඩියම් තයෝසල්ෆේට් හා නයිට්‍රික් අම්ලය අතර ප්‍රතික්‍රියාව සිදු කරලා ඒ නිරීක්ෂණ ලබා ගන්න යන්නේ. ඔයාලට පේනවා ඇති මෙතන කතිරයක් ගහලා තියෙනවා. මේ කතිරේ නොපෙනී යෑමට ගතවන කාලය තමයි අපි මනින්නේ. එතකොට මෙතන මේක ඇතුලේ තියෙන්නේ සෝඩියම් තයෝසල්ෆේට් ද්‍රාවණය, මේ තියෙන්නේ නයිට්‍රික් අම්ලය. අපි නයිට්‍රික් අම්ලය මේකට එකතු කරලා බලනවා. ඒත් එක්කම විරාම ගටිකාව ක්‍රියාත්මක වෙන්න ඕන. ඔයාලට පේනවා ඇති කතිරේ හෙමින් හෙමින් නොපෙනී යනවා. සම්පූර්ණයෙන් නොපෙනී යෑමට ගතවන කාලය අපි මනිනවා. නොපෙනී ගිය ගමන් අපි විරාම ගටිකාව මේ විදිහට නවත්තන්න ඕන. පේනවා ඇති නේද කතිරේ නොපෙනී ගිහිල්ලයි තියෙන්නේ දැන්. එතකොට මේක අනිවාර්යයෙන්ම තනි කෙනෙක් කරන්න ඕන. මොකද දෙතුන් දෙනෙක්ගේ මේ පෙනීම වෙනස් වෙන්න පුළුවන් නිසා. එතකොට මේ විදිහට අපිට මේ සල්ෆර් අවක්ෂේපය නිසා තමයි කතිරේ නොපෙනී යෑම සිදුවෙන්නේ.
වගේම මෙතනදි බලන්න විරාම ගටිකාවේ තප්පර හරියටම 12ක් වගේ ගිහිල්ලා තියෙනවා. මේ දේ සිද්ධ වෙන්න මේ විදිහට අපිට කාලෙම අනින්න පුළුවන්. මෙතනදී අපි පළවෙනි අවස්ථාවේදී මේ අවස්ථාවේදී මෙතන බලලා තියෙන බලන්න HNO3 පරිමාව සමානව තියලා තියෙනවා. ඒ කියන්නේ ගන්ඩෙසිමීටර් මවුල 3 HNO3 ද්‍රාවණයෙන් සමාන පරිමාවක් තියෙනවා. ඊළඟට වෙනස් කරලා තියෙන්නේ සෝඩියම් තවසල්ෆේට් ද්‍රාවණයේ, ඒ කියන්නේ ද්‍රාවණයේ සාන්ද්‍රණය ගන්ඩෙසිමීටර් මවුල 0.15යි. මේ ද්‍රාවණයෙන් විවිධ වූ පරිමා තමයි අරගෙන තියෙන්නේ. විවිධ වූ පරිමා අරගෙන තියෙනවා. ඒ වගේම ආශ්‍රිත ජලය විවිධ වූ ආශ්‍රිත ජලයේ ප්‍රමාණවල අරන් තියෙනවා. මේ අරන් තියෙන්නේ අවසාන, ඒ කියන්නේ මෙතන 5ක් තියෙනවා, මෙතන 25ක් තියෙනවා. එතකොට අවසාන පරිමාව ඝන සෙන්ටිමීටර් 30 දක්වා වෙන විදිහට තමයි අපි මේ අරන් තියෙන්නේ පරිමා. එතකොට සෝඩියම් තවසල්ෆේට් 20යි මෙතනින් 5යි, මෙතන ආශ්‍රිත ජලය 5ක් අරන් තියෙනවා. එතකොට 30 වෙනවා. මේ විදිහට මේ ආශ්‍රිත ජලය වැඩි කරමින් සෝඩියම් තවසල්ෆේට් ද්‍රාවණය ලබා ගන්න පරිමාව අඩු කරමින් අපි කරලා තියෙන්නේ සෝඩියම් තවසල්ෆේට් වල සාන්ද්‍රණ වෙනස් කරලා. ඒ කියන්නේ ටිකෙන් ටික මෙතනට එන මේ මෙහෙම පල්ලෙහාට බහිද්දී සාන්ද්‍රණ ටික ටික අඩුවීමක් සිද්ධ වෙනවා. මොකද මෙයාගෙන් ගන්න පරිමාව අඩු වෙලා ආශ්‍රිත ජලයේ පරිමාව වැඩි කරලා තියෙනවා. හැබැයි අවසාන සියලුම් පද්ධතිවල සමස්ත සාන්ද්‍රණය ඝන සෙන්ටිමීටර් 30 පවත්වාගෙන තියෙනවා. ඊළඟ පරීක්ෂණය බලන්න, මේක දෙවෙනි පරීක්ෂණය. මේකෙදි කරලා තියෙන්නේ සෝඩියම් තවසල්ෆේට් සමාන සාන්ද්‍රණ සමාන සායතන සාන්ද්‍රණෙන් සමාන පරිමාවක් තියෙනවා. ආශ්‍රිත ජලය වෙනස් කරලා තියෙනවා. ආශ්‍රිත ජලය වෙනස් කරලා තියෙන අනිත් සාධකයේ තමයි නයිට්‍රික් අම්ලයේ පරිමා. ඒ කියන්නේ ඝන ඩෙසිමීටර මවුල 3 නයිට්‍රික් අම්ලයේ වෙනස් වූ පරිමා අරගෙන. හැබැයි අවසාන පරිමාව ඝන සෙන්ටිමීටර් 30 දක්වා තමයි සෑම දෙයක්ම හදලා තියෙන්නේ. එතකොට බලන්න මොකද වෙන්නේ කියලා. මෙතනදී 5ක් 4ක් 3ක් මේ විදිහට පල්ලෙහාට යද්දී මේ ගන්ඩෙසිමීටර් මවුල 3 HNO3 ද්‍රාවණයෙන් විවිධ වූ, ඒ කියන්නේ NN අඩුවේගෙන යද්දී එයාගේ සාන්ද්‍රණය, ඒ කියන්නේ ජලයේ ආශ්‍රිත ජලයේ ප්‍රමාණය ටිකෙන් ටික වැඩි කරලා තියෙනවා. ඒ අනුව මේ නයිට්‍රික් අම්ලයේ සාන්ද්‍රණය එන්න එන්න අඩු කරලා තියෙනවා. එහෙනම් මෙතනදි කරලා තියෙන්නේ සෝඩියම් තවසල්ෆේට් සාන්ද්‍රණය නියතව තියාගෙන නයිට්‍රික් අම්ල සාන්ද්‍රණය වෙනස් කරලා. එතකොට මේ විදිහට අපිට වෙනස් වූ පරීක්ෂණ දෙකක් සිදු කරන්න පුළුවන්. මෙහෙම කරන්නේ, මේකෙන් කරන්නේ සෝඩියම් තවසල්ෆේට් වලට සාපේක්ෂ පෙළ හොයන්න පුළුවන්. මේ මගින් නයිට්‍රික් අම්ලයට සාපේක්ෂ පෙළ හොයන්න පුළුවන්. මොකද නයිට්‍රික් අම්ලයේ විතරයි පරිමාව මේ සාන්ද්‍රණය මෙතනදී වෙනස් කරලා තියෙන්නේ. එතකොට එයාට සාපේක්ෂව කොහොමද මේ ශීඝ්‍රතාවය වෙනස් වෙන්නේ කියලා බලනවා. එතකොට මේක බලද්දි මේක මේ x කියන කතිරේ නොපෙනීමට ගත වෙන කාලය තමයි දෙකේම මනින්නේ. ඒ කාලය මැනලා අපිට ශීඝ්‍රතාවයේ විදිහට එක යට t ගන්න පුළුවන්. ඉන්පස්සේ අපි බලමු ඉහත පරීක්ෂණයම යොදාගෙන සෝඩියම් තයෝසල්ෆේට් හා HNO3 අම්ලයට සාපේක්ෂ පෙළ සොයන්නේ කොහොමද කියලා. ඒක සොයන්න අපි අර ඉස්සලා කතා කරපු විදිහට එකක් නියතව තියාගෙන අනිත් සාන්ද්‍රණය වෙනස් කරන, කියන්නේ HNO3 නියතව තියාගෙන සෝඩියම් තයෝසල්ෆේට් වෙනස් කරන්නත් පුළුවන්. නැත්නම් සෝඩියම් තයෝසල්ෆේට් වෙනස් කරලා HNO3 නියතව තියන්නත් පුළුවන්. එතකොට මෙතන ඔයාලට පේනවා පරීක්ෂණ ඇටවුම් පහක් තියෙනවා. මේ පහේ HNO3 සාන්ද්‍රණ වෙනස්. මේ වගේම සෝඩියම් තයෝසල්ෆේට් සාන්ද්‍රණත් වෙනස් කරලා අපිට තවත් ඇටවුම් පහක් හදාගන්න පුළුවන්. එහෙම හදාගෙන අපිට මේක බලන්න පුළුවන්. ඒතර ඔයාලට පේනවා ඇති මේ දැම්මට පස්සේ, කියන්නේ සෝඩියම් තයෝසල්ෆේට් නයිට්‍රික් අම්ලයත් එක්ක සම්බන්ධ කළාට පස්සේ ප්‍රතික්‍රියා වෙලා බලන්න සල්ෆ හැදිලා කතිරේ නොපෙනී යෑමින් පවතිනවා. බලන්න පළවෙනි ඇටුමේ ඉක්මනට නොපෙනී යනවා. ඊළඟ එකේ ওই විදියට පිළිවෙලට තමයි කතිරේ නොපෙනී යන්නේ. ඒ කියන්නේ සාන්ද්‍රණය අනුව ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වෙනස් වෙලා.
ඊට පස්සේ අපි ඒ විදිහට කතිරේ නොපෙනී යෑමට ගත වෙච්ච කාලේ මැනලා ඒ කාලය අර ඉස්සෙල්ලා කතා කරපු විදිහට ප්‍රස්ථාරයක් ආශ්‍රයෙන් අපිට පුළුවන් පෙළ සොයන්න එක් එක් ප්‍රතික්‍රියට සාපේක්ෂව. ඉන්පසු අපි බලමු මේ පරීක්ෂණයේ නිරීක්ෂණවලට අනුව අපි කොහොමද දත්ත විශ්ලේෂණය කරගෙන නිගමනයට එළඹෙන්නේ කියලා. අපි දන්නවා R ඒ කියන්නේ ශීඝ්‍රතාවයේ අපිට මනින්න පුළුවන් යම්කිසි වෙනසක් කියන එක අපි මෙහෙම ගන්නවා ඩෙල්ටා කියලා. වෙනසක් මොනවා හරි ප්‍රතික්‍රියක හරි පළවර හරි වෙනසක් කොච්චර කාලයක් තුල සිදුවන වෙනසක්ද කියලා බලලා අපිට පුළුවන් ඒකක කාලයකදී සිදුවන වෙනස බලන්න. ඒක තමයි අපිට ශීඝ්‍රතාවය කියලා එන්නේ. ඒ කියන්නේ ශීඝ්‍රතාවය සමානුපාතික වෙන්නේ මෙතනදී අපි ගන්නෙ සල්ෆර් වල සිදුවන සාන්ද්‍රණ වෙනස බෙදීම ගත වෙච්ච කාලය. එතකොට මෙතනදී අපි දන්නවා මේ පරීක්ෂණය තුළදී අපි සල්ෆර් ප්‍රමාණය නියත කෙරුවා. ඒ කියන්නේ නියත සල්ෆර් ප්‍රමාණයක් තමයි බැලුවේ. මොකද හරියටම කතිරේ නොපෙනී යන්න අපි උපකල්පනය කරනවා නියත සල්ෆර් ප්‍රමාණයක් තමයි හැදිලා තියෙන්නේ කියලා. එහෙමනම් අපි මේ කොටස නියත කරපුවාම අපිට එනවා ශීඝ්‍රතාවයේ R සමානුපාතිකයි කියලා 1 යට ඩෙල්ටා T. එතකොට අපි ඒ හින්දා තමයි මෙතනදී මේ ශීඝ්‍රතාවයේ වෙනුවට අපි 1 යට ඩෙල්ටා T ගන්නෙ. ඒ විදිහට 1 යට ඩෙල්ටා T අරගෙන අපි සෝඩියම් තයෝසල්ෆේට් වල විවිධ වූ සාන්ද්‍රණ වලට ඒ කියන්නේ අපි යදාගත පරීක්ෂණ පහක් මේ පරීක්ෂණ පහේ එක් එක් සාන්ද්‍රණයන් තියෙනවා. ඒ විවිධ වූ සාන්ද්‍රණයන් වලට 1 යට ඩෙල්ටා T යගයන් අපිට ප්‍රස්ථාරගත කරන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු මේ ප්‍රස්ථාරයට අනුව කොහොමද අපි නිගමනයකට එළඹෙන්නේ කියලා. ඒ කියන්නේ සෝඩියම් තයෝසල්ෆේට් සාපේක්ෂව පෙළ හොයන්නේ කොහොමද කියලා තමයි ඊළඟට බලන්න යන්නේ. එතකොට මේ පරීක්ෂණයේ ශීඝ්‍රතාවය R සමාන වෙනවා නියතයක් සෝඩියම් තයෝසල්ෆේට් සාන්ද්‍රණයේ යම්කිසි බලයකට. මේ යම්කිසි බලය තමයි අපි මේ හොයන්න යන්නේ. ඒක තමයි මේ සෝඩියම් තයෝසල්ෆේට් සාපේක්ෂ පෙළ වෙන්නේ. මෙතනදී මතක තියාගන්න ඕන සෝඩියම් තයෝසල්ෆේට් සාන්ද්‍රණ වෙනස් කරන වෙලාවේ නයිට්‍රික් අම්ල සාන්ද්‍රණය සමානයි. ඒ නිසා අපි නයිට්‍රික් අම්ල සාන්ද්‍රණය මේ සමීකරණයට සම්බන්ධ කරගන්නේ නැහැ. ඊට පස්සේ බලන්න මේකේ අපි කියමුකෝ n සමානයි 1 නම් නැත්තම් n සමානයි බිංදුව බලමුකෝ. මෙතන n සමානයි බිංදුව වුණොත් මෙතන බිංදුවයි නම් යම්කිසි මේ සාන්ද්‍රණයේ බිංදුවෙනි බලය කියන්නේ එකයි. එතකොට අපිට එනවා මේ වගේ එකක් R සමානයි K වරක් 1. ඒ කියන්නේ R සමානයි K කියන්නේ ශීඝ්‍රතාවයේ නියතයක්. අපිට බැරි වෙලාවත් ආවොත් සමී කියන්නේ යම් මේ පරීක්ෂණයේ ප්‍රතිඵලයක් විදිහට මෙහෙම අපිට නියත ශීඝ්‍රතාවයක් ආවොත් ඒ කියන්නේ කොච්චර සාන්ද්‍රණ වෙනස් කරත් ශීඝ්‍රතාවයේ නියතව මේ විදිහට යනවා නම් අපිට ඒකට කියන්න පුළුවන් සෝඩියම් තයෝසල්ෆේට්ට සාපේක්ෂව පෙළ ශුන්‍යයි කියලා. ඒ කියන්නේ ශුන්‍ය පෙළ. මොකද සෝඩියම් තයෝසල්ෆේට් සාපේක්ෂව ශුන්‍ය පෙළ වුණොත් තමයි ශීඝ්‍රතාවයේ නියත වෙන්නේ. එහෙමනම් පරීක්ෂණයේ ප්‍රතිඵලය මේ විදිහ නම් අපිට කියන්න පුළුවන් ඒ පරීක්ෂණය කරපු දේ කියන්නේ සෝඩියම් තයෝසල්ෆේට්ට සාපේක්ෂ පෙළ බිඳුවයි කියලා. ඊළඟට අපි බලමු මේක n සමානයි 1 නම් n සමානයි 1 නම් මොකද වෙන්නේ? මෙතනාගේ 1යි නම් අපිට එනවා R සමානයි කියලා සෝඩියම් නියතයක් සෝඩියම් තයෝසල්ෆේට් සාන්ද්‍රණේ එකේ බලය කියලා. එහෙම આવොත් අපිට එන්නේ Y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක්. ඒ කියන්නේ සෝඩියම් තයෝසල්ෆේට් සාන්ද්‍රණය වෙනස් කරද්දී මේක කියන්නේ Y කියන අක්ෂයත්
ඒ විදිහටම වෙනස් වෙන. එතකොට මූල ලක්ෂය හරහා යන මේ වගේ සරල රේඛාවක් එන්නේ. එතකොට මෙහිම සරල රේඛාවක් එනවා නම් අපි දන්නවා n සමාන. ඒ කියන්නේ පෙළ සාපේක්ෂ පෙළ 1 වෙනවා. එතකොට මෙතනදී අපි ඉස්සර කතා කරා සාපේක්ෂ පෙළ බිඳුවයි. මෙතනදී සාපේක්ෂ පෙළ 1යි. එහෙමනම් අපේ පරීක්ෂණවල ප්‍රතිඵල අනුව අපිට ආවොත් එහෙම y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක් අපිට ඒකෙන් කියන්න පුළුවන් සෝඩියම් තයෝසල්ෆේට් කියන. සෝඩියම් තයෝසල්ෆේට් හෝ අපි පරීක්ෂණාත්මකව සොයා ගන්න ඕනම ද්‍රව්‍යක එයාට සාපේක්ෂ පෙළ 0 1යි කියලා. ඊළඟට අපි කිව්වොත් n සමානයි 2යි කියලා. අපි ඊළඟට බලමු n සමානයි 2 නම් අපිට මොන වගේද ප්‍රස්ථාර එන්න ඕන කියලා. n සමානයි 2 වුණොත් ඒ කියන්නේ සාපේක්ෂව දෙවන පෙළ වුණොත් මෙන්න මේ වගේ. මෙහෙම වුණොත් අපිට එන්නේ y සමානයි mx වර්ගයේ සමීකරණයක් එන්න ඕන. n mx වර්ගයේ සමීකරණයක් කියන්නේ මේ විදිහේ වක්‍ර මේ විදිහේ වක්‍රයක් එන්න ඕන. ඒ කියන්නේ n සමානයි 2 නම්. එහෙමනම් අපිට පරීක්ෂණයේ ප්‍රතිඵලයක් විදිහට යම් කිසි දෙයක සාන්ද්‍රණ වෙනස් කරපුවාම ලැබෙන්නේ වක්‍රාකාර මේ විදිහේ එකක් නම් අපි ඒකෙන් අපිට කියන්න පුළුවන් නිගමනය තමයි ඒ වෙනස් කරපු සාධකයට සාපේක්ෂ පෙළ 2යි කියලා. ඒ කියන්නේ දෙවන පෙළ ප්‍රතික්‍රියාවක් කියලා කියන්න පුළුවන්. ඒතර මේ විදිහට අපිට එක් එක් පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව ඒ පරීක්ෂණය කරන, ඒ කියන්නේ සාන්ද්‍රණය වෙනස් කරන ද්‍රව්‍යයට සාපේක්ෂ පෙළ අපිට නිර්ණය කරන්න පුළුවන්. එතකොට අපි කරපු පරීක්ෂණයේ කාල අරගෙන, කාලයේ 1 යට t යගේ අරගෙන, 1 යට t යගේ ඒ සාන්ද්‍රණයෙන් වෙනස් කරපු සාන්ද්‍රණයට එරෙහිව ප්‍රස්ථාරගත කරලා ලැබෙන ප්‍රස්ථාරයේ හැඩය අනුව අපිට ඒ එක් එක් කෙනාගේ පෙළ සාපේක්ෂ පෙළ තීරණය කරන්න පුළුවන්. ඇත්තටම මේ පෙළ තීරණය කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි මේ පරීක්ෂණාත්මක ක්‍රමය. වෙන කිසිම ක්‍රමයක් නැහැ සාපේක්ෂ පෙළ තීරණය කරන්න බහුපියවර ප්‍රතික්‍රියාවල. එතකොට මේ විදිහට අපිට පුළුවන් සෝඩියම් තයෝසල්ෆේට් සාපේක්ෂ පෙළ හෙව්ව විදිහටම නයිට්‍රික් අම්ලයට සාපේක්ෂ පෙළත් හොයන්න. ඒකත් මේ විදිහටමයි හොයන්නේ. එතනදී නයිට්‍රික් අම්ලයේදී 1 යට t ගන්නවා. කාලය අපි මනලා තියෙනවා. ඒ අනුව 1 යට t ගන්නවා. මෙතනට අපි ගන්නවා නයිට්‍රික් අම්ලයේ වෙනස් වෙච්ච සාන්ද්‍රණ. ඒතර නයිට්‍රික් අම්ලයේ වෙනස් වෙච්ච සාන්ද්‍රණ අනුව 1 යට t ප්‍රස්ථාරයේ කොයි වගේ රේඛාවක්ද ලැබෙන්නේ කියලා හොයලා අපිට පුළුවන් එයාට සාපේක්ෂ පෙළ සොයන්න. මෙලෙස දරුවනි, ඔයාලට පුළුවන් එක් එක් ප්‍රතික්‍රියකට සාපේක්ෂ පෙළ හොයන්න. ඒ කියන්නේ HNO3 සාන්ද්‍රණය නියතව තියාගෙන සෝඩියම් තයෝසල්ෆේට් සාපේක්ෂ පෙළ කියන මේ N කියන අගේ හොයා ගන්නත් පුළුවන්. ඒ වගේම සෝඩියම් තයෝසල්ෆේට් සාන්ද්‍රණය නියතව තියාගෙන HNO3ට සාපේක්ෂ පෙළ කියන මේ M කියන අගේ හොයා ගන්නත් පුළුවන්. මේ N හා M සොයා ගැනීමෙන් පස්සේ ඔයාලට පුළුවන් අවසානයේදී සෝඩියම් තයෝසල්ෆේට් හා නයිට්‍රික් අම්ලයට සාපේක්ෂව මේ සීග්‍රතා ප්‍රකාශනය ගොඩනගන්න. මේ තමයි ඒ කියන්නේ R සමානයි නියතයක් Na2S2O3 වල සාන්ද්‍රණයෙන් බලය, HNO3 වල සාන්ද්‍රණයෙන් බලය. මේ විදිහට ඔයාලට මෙයාලට සීග්‍රතා ප්‍රකාශනය ව්‍යුත්පන්න කිරීම සිදු කරන්න පුළුවන්. මෙලෙස දරුවනේ, චාලක රසායනයේ අදාළ ප්‍රායෝගික පරීක්ෂණය අවසන් කරන ඔබ සැමට සුබ දවසක්. ආයුබෝවන්.